श्रीलंका क्रिकेट इवरटम इवर ICICකින් කරපු වැඩේ ඔව් අපි ගොඩක් කතා කරා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක ඇතුළේ සිද්ධ වෙන දේවල් ගැන ඉතින් උඩ ඉඳන්ම මේ තියෙන ප්‍රශ්නේ ක්‍රීඩා ඇමතිවරයා ඇඟිලි ගහනවා ඒ වගේම පාර්ලිමේන්තුවේදී මේ දේවල් ගැන ගොඩක් සංවාද යනවා ඒ වගේම අපි දන්නවා ක්‍රීඩා ඇමතිවරයා ඉන්ටරිම් කමිටි කප්පත් කරා අර්ජුන රණතුංගව එතන ලොක්ක කරලා නමුත් ඊට පස්සේ අපි දන්නවා ශමසිල්ලා මොකද කරේ කියලා නඩු දැම්මට පස්සේ එතනින් ඊට පස්සේ ඒගොල්ලෝ ආයමත් ගිහිල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් එක ඇතුළට ගියා. ඉතින් ඉන්ටර්නල් කමිටි එක සස්පෙන්ඩ් කරා. ඉතින් මේ වගේ ගොඩක් ගොඩක් දේවල් වුණා. ඉතින් මම කිව්වා මේ ප්ලේයර්ස් පර්ෆෝම් කරන්න තියෙක එකක්. ඉතින් මේ ක්‍රිකට් කඩා වැටීමට ඒකට රෙස්පොන්සිබල් වෙන්න ඕනි උඩ ඉන්න ශ්‍රී ලංකා එක්සිකියුටිව් කමිටි එක, කෝචර්ස්ලා, ඒ වගේම සිලෙක්ෂන් කමිටි එක, ඒ වගේම ප්ලේයර්ස්ලා, ප්ලේයර් මැනේජර්ස්ලා තව ගොඩක් කට්ටිය මේකට ඉන්නවා. ඉතින් දැන් අපිට දැනගන්න ලැබිලා තියෙනවා ICC එකේ මේ मीट सुल मुहूर्त कालीन तमें न्यूस आवे ICICය श्रीलंका क्रिकेट सस्पेंड कर लगे मैं श्रीलंका क्रिकेट सस्पेंड कर लगे ICICY मैं न्यूस वर्ना इंटरनेशनल क्रिकेट काउंसिल मीडिया स्टेटमेंट ICICY मीडिया स्टेटमेंट दादी श्रीलंका क्रिकेट सस्पेंडेड बाय ICICY बोर्ड द इंटरनेशनल क्रिकेट काउंसिल ICICY बोर्ड हैज सस्पेंडेड श्रीलंका क्रिकेट मेंबरशिप ऑफ द ICICY विथ इमीडिएट इफेक्ट The ICC board met today and determined that Sri Lanka cricket is in a serious breach of its obligations as a member, in particular the requirement to manage its affairs autonomously and ensure that there is no government interference in the governance, regulation and no administration of cricket in Sri Lanka. The conditions of the suspension will be decided by the ICC board in due course. Thing metana kiyawenawa international cricket board ek ICC ek තිරණයක් ගත්ත කියලා ශ්‍රී ලංකාව ඒගොල්ලන්ගේ membership එකෙන් අයින් කරන්න. දැන් එතකොට අපි ඇවිල්ලා ICC full member country එකක් නෙමෙයි. පොඩ්ඩක් හිතන්න ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තිබ්බේ කොතනද? අපි ICC full member country එකක් නෙමෙයි. ඒක ගැන පොඩ්ඩක් හිතද්දි පොඩ්ඩක් serious හිතද්දි අපි වගේ ක්‍රිකට් පිස්සන්ට අපි වගේ ක්‍රිකට් අර මැරිගෙන බලන කට්ටියට මම හිතන්නේ ඒක කොච්චර දැනෙනවද? ICC එක ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් එකේ අපි මෙම්බර් කෙනෙක් නෙමෙයි මෙම්බර් කෙනෙක් නෙමෙයි ඔව් පොඩ්ඩක් හිතන්න මොකද්ද ඒ දැනෙන්න ඒක පොඩ්ඩක් හොඳට හිතන්න ICC එකේ මෙච්චර 96 ලෝක සරණේ ජයග්‍රහණය කරා 2003 සෙමී ෆයිනල්ස් ගියා සමාන 2003 සෙමී ෆයිනල්ස් ගියා ඔව් ඊට පස්සේ 2007 11 මේ අවුරුදු දෙකේම ෆයිනල්ස් ගියා T20 ලෝක කුසලාණගෙන කතා කරොත් එම 2017 දී අපි ජයග්‍රහණය කරා 2012 10 මේ අවුරුදු වල ෆයිනල්ස් ගියා ICC චැම්පියන්ස් ට්‍රෝෆි ජයග්‍රහණය කරා අන්න එහෙම කරපු රටක් එහෙම දේවල් ක්‍රිකට් වෙනුවෙන් කරපු රටක් එච්චර achievements ලබාගත් රටක් දැන් ICC එකෙන් full membership එක අයින් කරලා තිනවා ඉතින් මෙතන කියවෙනවා ICC බෝඩ් එක ඩිටර්මයින් කරා කියලා ශ්‍රී ලංකාව ගොඩක් ලොකු ප්‍රශ්න තියෙනවා ඒ වගේම ප්‍රධානම හේතුව තමයි ඒගොල්ලන්ට මේ ඒගොල්ලන්ගේ වැඩ හරියට මැනේජ් කරගන්න බැරි වෙලා තියෙනවා මොකද ගවර්න්මන්ට් ඉන්ටර්ෆියරන්ස් එක අපි ගොඩක් කිව්වා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එක කියලා කියන්නේ රජයේ දෙයක් නෙමෙයි ඒක වෙනම යන්නේ ICC එකත් එක්ක යන්නේ ඉතින් රජයෙන් ගවර්න්මන්ට් එකකින් ඇඟිලි ගහන්න යනවා නම් ක්‍රීඩා ඇමතිවරයෙක්ගෙන් ඇඟිලි ගහන්න යනවා නම් පාර්ලිමේන්තුවේ එක්ක කවුරු හරි පොලිටිෂියන් කෙනෙක් ඇඟිලි ගහන්න යනවා නම් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා ඉතින් ඒක තමයි මෙතන මේගොල්ලෝ කියන්නේ ගවර්න්මන්ට් ඉන්ටර්ෆියරන්ස් ශ්‍රී ලංකා රජයෙන් ගොඩක් ඇඟිලි ගැසීම් තියෙනවා ඒතර ඇඩ්මිනිස්ට්‍රේෂන් එකට මේ හැමදේටම ඇඟිලි ගැසීම් තියෙනවා අන්න ඒක හින්දා මේගොල්ලෝ ශ්‍රී ලංකා ක්‍රිකට් එක සස්පෙන්ඩ් කරා කියලා තියෙනවා ඉතින් මේ සස්පෙන්ෂන් එකේ කන්ඩිෂන්ස් ඉදිරි දවස්වල දන්වන්නම් කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා ඉතින් ඔව් ෆුට්බෝල් රග්බි මේ දෙකත් සස්පෙන්ඩ් වුණා ලංකාවේ දැන් ක්‍රිකට් උත් සස්පෙන්ඩ් වුණා මම දන්නේ ලංකාවේ ක්‍රීඩාවට මොකද වෙන්නේ කියලා ඒ රට යන විදියටමද ක්‍රීඩාවත් යන්නේ අනේ මන්දා මේවා මේවා මොනවද කියලා මට තේරෙන්නේ නැහැ මේවා තවත් දේශපාලන කුමන්ත්‍රණද කියලාත් වෙලාවකට හිතෙනවා ජාතිවාදය ආගම්වාදය ඒවා වැපිරුවා ඒවා දැන් හරියන්නේ නැහැ outdated මිනිස්සු ඒවට අහු වෙන්නේ නැහැ කියලා දන්නවා දැන් මේ ක්‍රිකට් අල්ලන්ද නටන්න හදන මොකද පාර්ලිමේන්තුවෙත් කතා කරන්නේ ක්‍රිකට් ගැන දැන් ක්‍රිකට් අල්ලන්ද මේ නටන්න හදන්නේ මන් දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ මට හිතන්න බෑ ඒ අපි ආදර කරපු ක්‍රිකට් එක එහෙමම නැති වෙලා යනවා